ඊට පස්සේ ඩියන් ප්‍රඩක්් අහනවා ට්‍රන්ස්මීට එකක් ගන්න නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නක. බජට් ට්‍රන්ස්මීට එකට යනවනම් ලෝ බජට් යනවනම් තියෙන එකම එක ඉතින් ෆ්ලයිස්කයි තම. හැබැයි ඊට උඩට යනවනම් ඔයාට පුළුවන් ජම්පටී ලයිට් එක හොඳයි. ජම්පටී ලයිට් එකේ චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රේඩියෝ මාස්ටර් සෝරෝ එක තියෙනවා. රේඩියෝ මාස්ටර් T12 එක තියෙනවා. ජම්පර් T18 එක තියෙනවා. මම මේ රේන්ජ් එක ටික ටික වැඩි වෙන්න කියන්නේ. ඊට පස්සේ රේඩියෝ මාස්ටර් T16 එක තියෙනවා. 16S එක තියෙනවා. ෆ්ලයිස් FR Skylab QX7 එක තියෙනවා. 9D තියෙනවා. X9D එක තියෙනවා. ඊට පස්සේ හොඳ බ්‍රෑන්ඩ් එකේ රේඩිය ප්‍රශ්නේ හොඳ වැඩි. ඒ කියන්නේ මුලින් සමන්ගේ අතර සෙට් වෙන ට්‍රාන්ස්මිටර් මොකක්ද කියලා පොඩ්ඩක් හිතාගත්තා නේද දැන්. ගේමින් කන්ට්‍රෝල් එකක් වගේ එකක්ද නැත්නම් බොක්ස් එකක් වගේ එකක්ද ඒක අර දැන් නිසලයිටත් ඒක තිබ්බනේ මුලින් මං ගියපාර ට්‍රාන්ස්මිටර් අතර අහුවෙන්නේ නැහනේ ගියපාර ලයිව් එක ඉවරුනෙත් මං හිතන්නේ ඔය කතන්දරේ කතා කරගෙන ඉන්න තරග ඒ කියන්නේ ට්‍රාන්ස්මිටර් වගේ අතර හුරු වෙන්න ඕනේ මොකද ඒක ඔයාට කම්ෆර්ටබල් වෙන්න ඕනේ මොකද ඩ්‍රෝන් එක උඩ තියෙන තුරු ඔයා ට්‍රාන්ස්මිටරේ අතින් අල්ලාගෙන ඉන්න ඕනේ ඊළඟට තමයි නෙක්ස්ට් ස්ට්‍රැප් එකක් දානවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක් එතකොට නෙක්ස්ට් ස්ට්‍රැප් එකක් දානවා නම් නෙක්ස්ට් ස්ට්‍රැප් එක සෙට් වෙන තැන ට්‍රාන්ස්මීටර් එක හරියට බැලන්ස් වෙනවා නම් හරි CG එකේ නෙක්ස්ට් ස්ට්‍රැප් එක වැටෙනවා නම් ඔයාට තවත් ලේසි ඊට පස්සේ මට තියෙන ප්‍රශ්න තමයි මට ට්‍රාන්ස්මීටර් බඩ උඩ තියාගන්න ඕනේ බඩ උඩ තියලා තමයි ට්‍රාන්ස්මීටර් ෆ්ලයි කරන්න ඕනේ එතකොට බඩ හදලා තියෙන ට්‍රාන්ස්මීටර් තියාගන්න ඕ බඩ තියෙන එකට ඉතින් එතකොට බඩට තියුවාට පස්සේ මගේ අත් දෙකට සෙට් වෙන මගේ තම් එකට සහ මේ පොයින්ටර් ෆින්ගර් එකට සෙට් වෙන්න දුරක් තියෙනවා ඒ දුරට හරියට ට්‍රාන්ස්මිටර් එකක් සෙට් වෙනවා නේ ඉතින් මට ඒක මට සෙට් උනේ QX7 එකයි රේඩියෝ මාස්ටර් සෝරෝ එකයි ඒ දුර සහ ඒකේ thickness එක මගේ අතේ හැටියට ඒ thickness එක තමයි මට සෙට් උනේ අයිය මට රේඩියෝ මාස්ටර් T16 එක සෙට් උනේ නැහැ ඒක දුර වැඩි gimbal එක يعني පල්ලෙහාට තියෙන ප්‍රමාණය ඉඩ ප්‍රමාණය ටික දුර වැඩි ඒක මට සෙට් උනේ නැහැ සහ ඒක ටිකක් ලොකු වැඩි ඊට පස්සේ ටී ලයිට් එකත් මට සෙට් උනේ නැහැ. ටී ලයිට් එක ප්‍රදීප්ණා සෙට් වෙලා තිබුණා. ඒක ඉතින් තමන්ගේ මේ එක. හැබැයි ක්වලිටි එක ගත්තොත් එහෙම අර මං කියපු රේන්ජ් එකේ කාණක් වැඩි වෙනවා. හැබැයි ක්වලිටි එකත් ඒ වගේම වෙනස් වෙනවා. දැන් රේඩියෝ මාස්ටර් ලගේ ට්‍රාන්ස්මීටර්ස් ගොඩක් තියෙනවා. ඒවයේ යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද ඒගොල්ලන්ගේ හොලිස්ටික් ගිම්බල් ඒ ටිකත් එක්කමයි එන්නේ. දැනට FR5 වගේ ගියොත් එහෙම වාර ගිම්බල් එක වෙනම දාගන්න එපා. නැත්තම් ඒකත් එක්ක ගත්තොත් එහෙම ටිකක් ගාන වැඩි වෙනවා. يعني FR Skylab special edition, SE edition ඒවා ඉන්නේ whole effect ඔක්කොම update කළා. හැබැයි ඉතින් ගාන තමයි වැඩි. ගාන. නෑ ඊට වැඩි හොඳ radio master කියන multi protocol ඔක්කොම තියෙන එකට. දැන් radio master කියන්නේ සාමාන්‍ය premium brand එකක් වගේ වෙලා තියෙන්නේ. FR Sky වගේ වෙලා තියෙන්නේ. ඔව්. FR Skylab ලොකු ගේමක් ගහනවා මේ උන්ගේ ඕපන් ටී කාලයක් ඕපන් TX පාවිච්චි කරන් දෙන්නේ නැහැ කියලා සද්දයක් දැම්මා ඕපන් TX FR Skylab විතරයි පුළුවන් කියලා සද්දයක් දාන්න හැදුවා හරි ගියේ නෑ මං හිතන්නේ ඒකද හරි ගියේ නෑ උන් වෙනම දැන් වොයිස් එක ගන්න ඒත් වොයිස් නේ ඔකක් හරි ගන්න කොහොම හරි වුණාට දැන් රේඩියෝ මේ FR Skylab දැන් සීන් එකෙන් කැඩලා ගිහිලා තියෙනවා මොකද කන්ට්‍රෝල් ලින්ක් එකත් ELRS ආවට පස්සේ FR Skylab තන නැතර නැතුණාගේ කිව්වොත් හරි මං හිතන්නේ